මොකද්ද ඔයාලට වෙලා තියෙන්නේ? මේක ඔෆිස් එක. ආදරය කරන්න ගත්ත මුල් කාලේ ඉතින් මෙහෙම තමයි. තැනක් නොතැනක් නෑ. ආදරය කරනවා ගොඩාක්. නා. ඒ කියන්නේ පහ වෙනකොට ඒ ආදරය වෙනස් වෙනවා. හ්ම්? ඕ. මොකද ඒකනේ ලෝක ධර්මතාවය. මට ඕන නෑ ඒ වගේ වෙනස් වෙන ආදරයක්. නෑ නෑ. ආදරේ වෙනස් වෙන්නේ නෑ. අපි දෙන්නගේ බැඳීම තව තවත් ශක්තිමත් වෙනවා. හැබැයි ඒතර මුල් කාලේ තිබ්බ බොළඳ ආදරේ ඉස්සරහට යනකොට පොඩ්ඩක් ගැඹුරු ප්‍රේමයක් බවට පත් වෙනවා. ඊට පස්සේ ඉතින් අර මුල් කාලේ තිබ්බ මුකුළු පෑම් ටිකක් අඩු වෙලා යනවා. අම්මෝ ආදරේ ගැන මෙයා දන්න දේවල් බලන්නකෝ. ඇත්තටම දේවානි මිස් මෙයා මේ පුතපතෙන් ඉගෙන ගත්ත දේවල්. නැත්නම් අත්දැකීම් නෑ. ආදරය ගැන එක එක විදිහට එක එක පොත්වල ලියලා තියෙනවා. ඒක ලියන කෙනා අනුව වෙනස් වෙනවා. හරි. ඔයාට ආදරය දැනෙන්නේ කොහොමද? ආදරයට නිර්වචනයක් දෙන්න තරම් මගේ ආදරේ තාම අතදරුවෙක් වගේ ලාමක වැඩි. හැබැයි තව අවුරුදු 50කින් මම ජීවත් වෙලා හිටියොත් අනිතකට ඔය ප්‍රශ්න මගෙන් අහන්න මම එතකොට උත්තරයක් දෙන්න. මට ඒකට කවදාකවත් උත්තරයක් ඕනේ නැහැ. අපි ආදරයට නිර්වචනයක් දෙමු. ඔබේ තොරණු යහනේ සැතපෙන්න ඕනේ එපා හැරෙන්න මේ